ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්. ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමගින්. ඔස්ට්‍රේලියාවේ මේ දවස්වල නිරන්තරයෙන්ම වැඩි අවධානයක් යොමු කරලා තිබෙන මාතෘකාලයිස්තුවේ මේ සයිබර් ආරක්ෂණය එහෙම නැත්නම් සයිබර් අපරාධ පිළිබඳවත් ඇතුළත් වෙලා තිබෙනවා. ඒ නිසාම විශේෂයෙන්ම අපි හිතුවා SBS සිංහල ගුවන්විදුලියෙන් මේ සයිබර් ආරක්ෂණය පිළිබඳ ඒ ක්ෂේත්‍රයේ මොන වගේ රැකියාද තියෙන්නේ සහ විශේෂයෙන්ම වැඩිම ඉල්ලුමක් තිබෙන රැකියා වර්ග මොනවද කියලා හොයලා බලන්න. විශේෂයෙන්ම පසුගිය දවස්වල ලැටිටියුඩ් ෆයිනෑන්ෂියල් සමාගමේ නැත්නම් ඔබ කවුරුත් දන්න මේ ගෝ මාස්ටර් කාඩ් සහ ජිම් වීසා කාඩ් පත් මෙහෙවන ලැටිටියුඩ් සමාගමට එල්ල වෙච්ච සයිබර් ප්‍රහාරයත් එක්ක මේ පිළිබඳව වැඩිපුර සාකච්ඡා වෙන්නට පටන් ගන්න තිබෙනවා ඔස්ට්‍රේලියාව තුළ. අපි මේ සාකච්ඡාවට කැඳව ගත්තා ආරාධනා කළා මෙල්බන් නුවර සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ඒ වගේම පබ්ලික් ක්ලවුඩ් සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු ඒ වගේම උපදේශකයෙකු ලෙස කටයුතු කරන කුෂාන්ත ගුණවර්ධන මහතාව. කුෂාන්ත, අයිබෝන් කියලා ඉතාම ආදරෙන් පිළිගන්නවා අපේ SBS සිංහල ගුවන්විදුලියට. අයිබෝන් මදුර. හොඳයි, අපි මුලින්ම පටංගමු කුෂාන්ත, මේ ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් තිබෙන මේ සයිබර් සිකියුරිටි රැකියා පිළිබඳව කතා බහ කරමු. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ වැඩිම ඉල්ලුමක් තියෙන සයිබර් සිකියුරිටි රැකියා මොනවද? ඇත්තටම මදුර, මේ අපි ගත්තොතින් මේ රිසර්ච් කම්පනි එකක් තියෙනවා ෆෝර්චුන් බිස්නස් ඉන්සයිට්ස් කියලා. ඒගොල්ලොගේ රිපෝර්ට් එකක් අපි බැලුවම ඒකේ තියෙනවා මේ 2021 ඉඳලා හැම අවුරුද්දකම වගේ 12%ක ග්‍රෝත් එකක් තියෙනවා කියලා මේ සයිබර් සිකියුරිටි මාකට් එකට. ඒක දැනටම ගත්තොතින් සාමාන්‍යයෙන් 2021 වලදී US$140 billion වගේ තිබිලා ඒක 2022 වලදී US$160 billion වෙලා ඒක 2029 වෙනකොට දෙගුණය ඉක්මවායයි කියලා තමයි ප්‍රෙඩික් කරන්නේ. ඒ කියන්නේ මේක billion 376ක් ඒගොල්ලෝ කියන විදිහට 2027 වලදී. එතකොට මේ කැල්කියුලේට් කරාට පස්සේ හැම අවුරුද්දෙම දළ වශයෙන් 12%ක විතර ඩිමාන්ඩ් එකක් ක්‍රියේට් වෙනවා. ඉතින් මේක හොඳම ඔපොචුනිටි එකක් මේ අලුතෙන්ම මේ සයිබර් සිකියුරිටි ඉගෙන ගන්න අයට. මොකද දැන් මේ ඩිමාන්ඩ් එක අපි බලුවොතින් දැන් අපි ඉන්නේ 2023 වලදී, අපි කතා කරන්නේ 2029 වෙනකොට මේක ලොකු බූම් එකක් වෙනවා කියලා තමයි එක්ස්පෙක්ට් කරන්නේ. එතකොට නෙක්ස්ට් 6 ඊයර්ස් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට දැන් ෆීල්ඩ් එකට එන්ටර් වෙන අයට, ඒ වගේම සීසන් ප්‍රොෆෙෂනල්ස්ලට හොඳ ඔපොචුනිටීස් ඉස්සරහදී ඕපන් වෙනවා අනිවාර්යෙන්. මේ මම කතා කරන මේ ඔස්ට්‍රේලියාවේ ඊට අමතරව අනිත් රටවලත් මේ තත්ත්වය එකම විදියට තියෙනවා. කෙලින්ම ජොබ්ස් ගැන කතා කරොත් ඒකේ ලොකු රේන්ජ් එකක් තියෙනවා. දැන් අපි සිකියුරිටි කියලා ගත්තෙන් පස්සේ මේ ප්‍රධාන වශයෙන්ම 3 ආකාරයක ජොබ්ස් තියෙනවා මේ මාකට් එකේ. එකක් තමයි සයිබර් ඩිෆෙන්ස් කියන එක. ඒ කියන්නේ කොහොමද කම්පනි එක සහ කම්පනි එක තියෙන සිකියුරිටි ඉම්ප්‍රූව් කරලා ඒ කම්පනි එකකට පොටෙන්ෂියල් ත්‍රෙට්ස් වලට, එහෙම නැත්නම් ඒ කම්පනි එකට එන්න පුළුවන් එක එක ආකාරයේ ඇටැක්ස් වලට, ත්‍රෙට්ස් වලින් ප්‍රොටෙක්ට් කරගන්නේ කොහොමද කම්පනි එකේ තියෙන ඇසෙට්ස්. අපි ඇසෙට්ස් කියලා කියන්නේ එක එක ආකාරයේ ඩිවයිසස්, ලැප්ටොප්ස්, ඩෙස්ක්ටොප්ස්, සර්වර්ස්, මොබයිල් ඩිවයිසස්, මේවා ප්‍රොටෙක්ට් කරගන්නේ කොහොමද මේ ඩිෆෙන්සිව් සයිට් එක. ඩිෆෙන්සිව් සයිඩ් එකේ තියෙනවා ජොබ්ස් ගොඩක්. අපි ජොබ්ස් ගැන කතා කරවතින් වෙන වෙනම සයිබර් සිකියුරිටි ඇනලිස්ට්, සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට්, සයිබර් සිකියුරිටි ඉන්ජිනියර්, එතකොට සයිබර් සිකියුරිටි කන්සල්ටන්ට්ස්, ඒ වගේම ඒ ටෙක්නීෂියන්, සයන්ටිස්ට්, එතකොට ඒ ආකිටෙක්ස් ලෙවල් එකට එනකම්ම ලොකු රේන්ජ් එකක ජොබ්ස් ක්‍රියේට් වෙනවා. එතකොට අනිත් පැත්ත තමයි ඔෆෙන්සිව් සිකියුරිටි කියන එක. ඔෆෙන්සිව් සිකියුරිටි කියලා කියන්නේ ඇත්තටම කොහොමද ඇටැකර්ස්ලා ඇටැක් කරන්නේ කියන එක සිමියුලේට් කරන්න කම්පනීස් වලට. මොකද අපි ඩිෆෙන්සිව් කරාට විතරක් මදි, තව දැන් හැමදාම අපි එක පැත්තකින් ඩිෆෙන්ඩ් කරනකොටම තව සිකියුරිටි හෝල්ස් මේ හොයාගන්නවා මේ ඇටැකර්ස්ලා. ඉතින් ඒක ඇටැකර්ස්ලගේ පැත්තෙන් කරන සිමියුලේෂන් එක කරන්න අපිට අවශ්‍යයි මේ මේක අපි එකට කියනවා මේ පෙනිට්‍රේෂන් ටෙස්ටිං කියලා. එතකොට වල්නරබිලිටි ඇසස්මන්ට්ස්, පෙනිට්‍රේෂන් ටෙස්ටිං වගේ දේවල් කන්ඩක්ට් කරන්න. එතකොට ඔෆෙන්සිව් සිකියුරිටි සයිඩ් එකේ ෆීල්ඩ් එකේ ජොබ් මාකට් එකක් ක්‍රියේට් වෙනවා. ඊට අමතරව අපි කොච්චර සිකියුර් කරා, කොච්චර සිකියුරිටි දැම්මත් දැන් දන්නවා අපි ඔප්ටස් වගේ. ඉතින් මේ වගේ ආයතන වලට අපි සිකියුරිටි නැතුව නෙමෙයි, පුළුවන් තරම් සිකියුරිටි තිබුණා වුණත් ඒ සුළු අතපසුවීමක්, ඒ වුණත් සුළු වල්නරබිලිටි එකක් ඇති මේ ඇටැකර්ස්ලට සක්සස්ෆුල් ඇටැක් එකක් ලොන්ච් කරන්න. ඉතින් එතකොට ඉතින් ඒ වගේ වෙලාවදී අපිට ඕනේ ඉන්සිඩන්ට් රෙස්පොන්ස් කියන එක. ඒ කියන්නේ මේ ඉන්සිඩන්ට් එකක් කින් පස්සේ
කොහොමද මේ බිස්නස් ප්‍රොසෙස් එකෙන් ක්‍රිටිකල් සර්විසස් රීස්ටෝර් කරන්නේ පුළුවන් තරම් ඉක්මනට. ඒක තමයි ඉන්සිඩන්ට් රෙස්පොන්ස් එක කියලා කියන්නේ. ඒත් එක්කම අපි කියනවා ෆොරන්සික් ඉන්වෙස්ටිගේෂන් කියලා. ඒ කියන්නේ ඒක ඇත්තට මේ ඇටැක් එක උනේ කොහොමද කියලා රූට් කෝස් එක හොයාගන්න ඇසෙස්මන්ට් එක. ඉතින් ඒ පැත්තේ තියෙනවා සයිබර් ෆොරන්සික් ඉන්වෙස්ටිගේටර්ස්, සයිබර් ක්‍රයිම් ඉන්වෙස්ටිගේටර්ස්, සයිබර් ෆොරන්සික් සයන්ටිස්ට්, ඒ වගේම මැල්වෙයාර් ඇනලිස්ට්. අපි ගත්තොත් දැන් ransomware attacks වගේ වුණොත් ඒ ගැන ඇනලයිස් කරන malware related analysis එකක් කරන analyst ලා. ඉතින් දැන් තේරෙනවා මේකේ ලොකු වපසරියක, ලොකු පරාසයක ගොඩාක් රැකියා අවස්ථා මේ උත්පාදනය වෙනවා එක එක levels වල. ඉතින් obviously අපි පටන් ගන්න වෙන්නේ මුලින්ම junior level එකේ. එතන ඉඳගෙන මේ job market එක එන්න එන්න develop වෙනවා. ඒත් එක මම දැක්කා මේ ඔස්ට්‍රේලියාවේ වීසා ලබා ගැනීම සඳහා මේ අයදුම් කරන කොටත් ඒකට ලොකු ප්‍රයෝරිටි එකක් දෙනවා. දැන් ඉස්සර මම හිතන්නේ වෛද්‍යවරුන්ට පැන්ඩමික් කාලේ අවස්ථා තිබුණ ආකාරයටම සයිබර් සිකියුරිටි එක්ස්පර්ට්ස්ලට, ස්පෙෂලිස්ට්ලට ලොකු ඩිමාන්ඩයක් ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ වීසා ගන්න කොට වුණත් ඒත් එක්ක මම දැකලා තියෙනවා වැඩි වැඩියෙන් යුනිවර්සිටිස් වලිනුත් ප්‍රමෝට් කරනවා මේ සයිබර් සිකියුරිටි ඩිග්‍රීස්. හොඳයි කුෂාන්ත, දැන් සාමාන්‍යයෙන් මේ මූලික මට්ටමේ නැත්නම් අපි කියන එන්ට්‍රි ලෙවල් ජොබ් එකකට ඔස්ට්‍රේලියාව ඇතුළත් වීම ටිකක් අමාරුයි කියලා තමයි බොහෝ දෙනා මැසිවිලි නගන්නේ. දැන් ඔස්ට්‍රේලියාවේ ඇත්තටම මේ සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයේ රැකියාවක් ලබා ගැනීම අපහසුද? මොකද මේ ප්‍රශ්නය ප්‍රායෝගිකව බොහෝ දෙනාගේ ඔළුවේ තියෙන ප්‍රශ්නයක්. ඇත්තම ගත්තොත් මේ ජෙනරලි සාමාන්‍ය විදියට ගත්තොත් ඔස්ට්‍රේලියාවේ රැකියාවක් එකපාරටම ලබා ගන්නවා කියන එක ටිකක් අපහසුයි. ඒක ජෙනරලි හැමතැනම තියෙන එකක්. මොකද ඔස්ට්‍රේලියාව කියන රටේ ගොඩක් වෙලාවට මතුරුත් දන්නවා මේ රෙෆරන්ස් බේස් තමයි ජොබ් ඔෆර් කරන්නේ. දන්නවනේ, කියන්නේ හැමතිස්සෙම රැකියාවක් දෙනකොට මේ රෙෆරන්ස් කියන එක වෙරි ඉම්පෝර්ටන්ට්. එතකොට ඒකල බලනවා අනිවාර්යෙන්ම රෙෆරි දැම්මොත් අනිවාර්යෙන්ම කෝල් කන්ටැක්ට් කරලා බලනවා රෙෆරන්ස් දාපු කෙනාගෙන් මේ රෙෆරන්ස් එකක් ගන්න මේ අදාළ කෙනා කොහොමද ඒ රැකියාව කරේ කියන එක. ඉතින් ඒ රෙෆරන්ස් එකක් නැති නිසා මුලින්ම රැකියාවකට එන කෙනෙක්ට ටිකක් අපහසුයි. හැබැයි ඒකෙන් මීන් වෙන්නේ නැහැ ජොබ්ස් නැහැ කියලා හරි ඒක ගන්න මේ බැහැ කියලා. ඉතින් මේ ජොබ් ඩිමාන්ඩ් එක වැඩි වෙනකොට කොහොමද දන්නවනේ ජොබ් ඩිමාන්ඩ් එක ඉන්ක්‍රීස් වෙන ඉන්ක්‍රීස් වල යනකොට අනිවාර්යයෙන්ම ඩිමාන්ඩ් මේ ඒ ගැන අවස්ථා මේ ඇති වෙනවා. ඉතින් එතකොට ඒ අදාළ අධ්‍යාපන සුදුසුකම් සහ මේ විශේෂයෙන්ම ප්‍රොෆෙෂනල් මේ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් ඒක ගැන අපහසු වෙන්නේ නැහැ ජොබ් එකක් ලබා ගන්න. ඉතින් ගොඩක් කලාවට මම දැකලා තියෙනවා IT companies බලනවා මේ පිළිබඳ අදාළ මේ එක්ස්පීරියන්ස් එක සහ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා ඒවා රෙක්‍රූට් කරන්න. හැබැයි මතුර දැන් තියෙන ඊළඟ ප්‍රශ්න තමයි ගොඩක් කලාවට දැන් අපේ ස්ටුඩන්ට්ස්ලා ගත්තොත් මේ කියන අයට ඇත්තටම අර ස්ටුඩන්ට් වීසා එකත් එක්ක තියෙන පොඩි රෙස්ට්‍රික්ෂන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ අයට අඩුම ගානේ අර ටෙම්පරරි රෙසිඩන්ස් වීසා කැටගරි එකේ වීසා තියෙනවා නම් මොකද ගොඩක් වෙලාවට ඔස්ට්‍රේලියාවේ රැකියාවක් දෙනු රැකියාවත් එක්කම බලනවා දැනට යාට රැකියාවක් කිරීමට අවශ්‍ය නීතිමය පසුබිම තියෙනවද කියලා. හොඳයි, ඔතනටම මම තව ප්‍රශ්නයක් එකතු කරන්න හිතුවා කුෂාන්ත. දැන් මේ ඔස්ට්‍රේලියාවේ සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයට මේ පහසුවෙන්ම ඇතුළත් වෙන්න පුළුවන් අපි කියන ඉංග්‍රීසියෙන් මේ එන්ට්‍රි ලෙවල් රැකියා කියලා. මේ එන්ට්‍රි ලෙවල් මට්ටමේ රැකියා වර්ග මොනවද? ඉන්ටර්වල් රැකියාවටේ ගොඩක් තියෙනවා රේන්ජ් එකක්. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් අපි ජූනියර් සිකියුරිටි කන්සල්ටන්ට්, ජූනියර් සිකියුරිටි ඉන්ජිනියර්, එතකොට සයිබර් සිකියුරිටි ඇනලිස්ට්, එතකොට සයිබර් සිකියුරිටි ටෙක්නීෂියන් කියලා තව කැටගරි එකක් තියෙනවා. ඉතින් මම හිතන්නේ දැන් අපි ජස්ට් ආෆ්ටර් යුනිවර්සිටි එයාලට පුළුවන් ඉන්ටර්න්ෂිප් එකක් විදියට ජොයින් වෙන්න. හැබැයි මම කියන දැන් අපි ගොඩක් කලාට යුනිවර්සිටි එකෙන් අයින් වෙලිවල ඉන්ටර්න්ෂිප් එකක් ගන්නවා. එකට ඒ කියන්නේ තමන්ගේ ඒ තමන් කරපු ඩිග්‍රී එකට සමහරලාට ඒකෙන් පිට සමහර ආයතනවල මම කියන්නේ පුළුවන් තරම් උත්සාහ කරනවා නම් මේ ඒ තමන් යන පාත් එකටම අදාළ ඉන්ටර්න්ෂිප් එකක් කරන්න එතනදී ලොකු පොසිබිලිටි එකක් තියෙනවා එයාට පර්මනන්ට් ජොබ් එකකට යන්න. ඉතින් ඒ ගැන ටිකක් කන්සිඩර් කරන්න හරි මොකද සමහරු තමන්ගේ ඩිග්‍රී එක සයිබර් සිකියුරිටි හැබැයි ඉන්ටර්න්ෂිප් එකකට යනවා වෙන මොකක් හරි ඒකට ටිකක් ගැලපෙන්නේ නැති වෙන කැටගරි එකක.
හොඳයි, අපි කතා බහ කරමින් පසුවන්නේ මේ ඔස්ට්‍රේලියාවේ සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයේ තිබෙන රැකියා සම්බන්ධයෙන්. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගෙන සිටින්නේ මෙල්බන් නුවර සයිබර් ආරක්ෂණය පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන, ඒ වගේම පබ්ලික් ක්ලවුඩ් සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු සහ උපදේශකයෙකු ලෙස කටයුතු කරන කුෂාන්ත ගුණවර්ධන මහතාව. කුෂාන්ත, දැන් ඊළඟට තියෙන ප්‍රශ්න තමයි රැකියාවත් එක්ක ගත්තොත් එහෙම මේ වැටුප් දැන් ඔස්ට්‍රේලියාවේ මේ සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයේ රැකියා සඳහා දැනට ක්‍රියාත්මක වන වැටුප් පරාසය කොහොමද? ඇත්තටම අදුර මේ මුලින්ම කියන්න ඕන, ඔස්ට්‍රේලියාව තමයි මම හිතන්නේ මේ වැඩිම මිනිමම් වේජ් එකක් දෙන කන්ට්‍රි එක ඕනම රැකියාවකට. අපි ගත්තොත් සයිබර් සිකියුරිටි කියන එක ගත්තොත් සාමාන්‍යයෙන් එන්ට්‍රියබල් ජොබ් එකක් එක ඉඳලා අපි හිතමු සාමාන්‍ය එක්ස්පීරියන්ස් එකක් තියෙනවා නම් අපි හිතමු අවුරුද්දක දෙකක විතර එක්ස්පීරියන්ස් එකක් හදාගන්න පුළුවන් නම්, මොකද දැන් අපි ඉන්ටර්න්ෂිප් එකකින් ඇවිල්ලා වුණත් යම්කිසි කම්පනි එකක ඒ අදාළ ස්කෝප් එකේ වැඩ කරද්දී යාට එක්ස්පීරියන්ස් එකක් බිල්ඩ් වෙනවා. එතකොට අපි 2 ඉයර්ස් විතර එක්ස්පීරියන්ස් එකක් තියෙන සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක්ට සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියන් ඩොලර් 60,000ක විතර මං හිතන්නේ රැකියාව අවස්ථාවකට යන්න පුළුවන්. මම කියන්නේ මේ ටැක්ස් එකට කලින්, ඒ කියන්නේ ටැක්ස් වෙන කලින් වැටුප සාමාන්‍යයෙන් ඒ මට්ටමේ ඉඳලා පටන් ගන්න පුළුවන්. ඉතින් මේක ඩිපෙන්ඩ් වෙනවා කම්පැනි එකෙන් කම්පැනි එකට. සමහර ලාවට එන්ට්‍රි ලෙවල් එකේම, ඒ කියන්නේ ලොකු එක්ස්පීරියන්ස් එකක් නැතුව වුණත් මේ ලෙවල් එකට සෙටල් වෙන්න ඔපචුනිටි එක හම්බෙච්චා ඉන්නවා. ඉතින් මේක උඩට අනිත් පරාසයෙන් උඩට යන්න යන්න මම හිතන්නේ 150,000 ලක්ෂ දෙකක් විතර වුණත් යන්න පුළුවන්. කියන්නේ මම කියන්නේ අවුරුදු ඇනුවල් සැලරි එක ස්ටැක්ස් එකට කලින්. ඉතින් ලොකු රේන්ජ් එකක් තියෙනවා. හොඳයි, දැන් මේ සාකච්ඡාව අහන් ඉන්න පුද්ගලයෙකුට හිතන්නට පුළුවන් මමත් සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවශ්‍ය, විශේෂයෙන්ම ඔහු හෝ ඇය ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් වීසා කාණ්ඩයක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් රැකියාවක නිරත වෙලා ඉන්න ස්ථිර පදිංචිකරුවෙක් හෝ ඔස්ට්‍රේලියානු ප්‍රවාසියෙකු වෙන්නට පුළුවන්. දැන් කුෂාන්ත, අපි අවසාන වශයෙන් කතා කරමු මේ ඔස්ට්‍රේලියාවේ සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයට පිවිසීමට කැමති අය සම්පූර්ණ කළ යුතු මූලික අධ්‍යාපන සුසුකම්, මේ වගේම ලබා ගත යුතු අපි කියන මේ එක්ස්ට්‍රා සර්ටිෆිකේෂන්ස් කියලා, නැත්නම් ලබා ගත යුතු අමතර සහතික පත්‍ර මොනවද කියලා කතා බහ කරමින් මේ සාකච්ඡාව අවසන් කරමු. බේසික් ක්වොලිෆිකේෂන්ස් කිව්වට පස්සේ ඇත්තටම මේ සයිබර් සිකියුරිටි වලදී තියෙන්න ඕන දෙයක් තමයි මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන එක. මොකද සයිබර් සිකියුරිටි කියලා කියන්නේ බොහොම ප්‍රොෆෙෂනල් මේ ෆීල්ඩ් එකක්. ඉතින් ඒකෙදී ගොඩක් වෙලාවට ඉතින් මම හිතන්නේ රැකියාවට එන ඕනම කෙනෙක්ට මම හිතන්නේ දැන් ඩිග්‍රී එක කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ, හැමෝන්ටම ඩිග්‍රී එකක් තියෙනවා. ඒතකොට ගොඩක් වෙලාවට අපි සයිබර් සිකියුරිටි ඩිග්‍රී එකක් කරත් වෙන මොනම ආකාරයක ඩිග්‍රී එකක් කරත් ඒකෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් දුරට මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් කියන එක. රයිට්, ඇකඩමික් ක්වොලිෆිකේෂන් කියලා කියන්නේ තියරිටිකල් එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් නොලෙජ් එක. හැබැයි ඒක සෆිෂන්ට් වෙන්නේ නැහැ මේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරන්න. ඉතින් ඒකට අද අවශ්‍යයි එක්ස්පීරියන්ස් සහ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් කියන දෙක. ඉතින් පුළුවන් තරම් තමන් සයිබර් සිකියුරිටි පිළිබඳව උපාධියක් කරනවා නම් සහ ඒ ගැන උනන්දුවෙන් ඉගෙන ගන්න කෙනෙක් නම් විශේෂයෙන්ම මේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් ගන්න එක වෙරි ඉම්පෝර්ටන්ට්. ඒක ඔයාලට ඉම්පෝර්ටන්ට් වෙනවා ඔස්ට්‍රේලියාවේ රැකියාවක් කරන්න හරි වෙන ඕනම ලෝකෙ තැනක රැකියාවක් කරන්න හරි. ඒක තමයි බෙස්ම දේ. මොකද මේ ගැන මේකේ ලීඩින් සර්ටිෆිකේෂන්ස් තියෙනවා සයිබර් සිකියුරිටි වල සාමාන්‍යයෙන් අන්තර්ජාතිකව පිළිගන්නා. ඉතින් ඒක ලංකාවේ ඉඳන් කරනවද, ඒක වෙන රටක ඉඳන් කරනවද, ඒක ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා කරනවද කියන එකේ ප්‍රශ්නයක් නැහැ. මොකද මේ ක්වොලිෆිකේෂන් එක ඉන්ටර්නැෂනලි රෙකග්නයිස්ඩ්. ඉතින් උදාහරණයකට ගත්තොත් දැන් ඊසි කවුන්සිල් කියන ආයතනයෙන් තියෙනවා මේ සහතික පත්‍රයක්, එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් සර්ටිෆයිඩ් එතිකල් හැකර් කියලා, CEH කියලා හැමෝම දන්නේ. ඉතින් දැන් ඒ වගේ ක්වොලිෆිකේෂන් එකක් තියෙන එක එන්ට්‍රි ලෙවල් එකේ කෙනෙක්ට වෙරි ඉම්පෝර්ටන්ට් මේ ජොබ් එකකට මේ එන්ටර් වෙද්දී. දැන් ඒත් එක්කම සර්ටිෆයිඩ් නෙට්වර්ක් ඩිෆෙන්ඩර් වගේ ක්වොලිෆිකේෂන් එකක්, එතකොට සයිබර් සිකියුරිටි ටෙක්නීෂියන් වගේ එකක්, ඒත් එක්ක මේ ඊසි කවුන්සිල් එකේ. ඊට අමතරව තව ඕර්ගනයිසේෂන් තියෙනවා. දැන් ඔෆෙන්සිව් සිකියුරිටි කියන ඕර්ගනයිසේෂන් එකෙන් OSCP කියලා ක්වොලිෆිකේෂන් එකක් තියෙනවා. එතකොට ඊසි කවුන්සිල් එකේ CPENT කියලා තියෙනවා. දැන් මේවා තමයි එන්ට්‍රි ලෙවල් එකේ, කියන්නේ ජොබ් එකක් කරනකොට අර ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියෙන මේ නොලෙජ් එක සහ ඒ අදාළ ටූල්ස් කොහොමද දෙයක් හරිම සිස්ටමැටිකලි ෆෝමලි මේ දේ කන්ඩක්ට් කරන්න කියන එකට අදාළ සර්ටිෆිකේට්ස් ටික තමයි මේ. එතකොට හැබැයි මේ සෙට් එකට ආවට පස්සේ එක්ස්පීරියන්ස් එකක් එක්ක දැන් ඒගොල්ලන්ට මැනේජීරියල් ලෙවල් එකට යනකොට, ඔඩිටර් ලෙවල් එකට යනකොට දැන් එතකොට CISA වගේ සර්ටිෆයිඩ් සිකියුරිටි මැනේජර්
එතකොට සිකියුරිටි ඔඩිටර් වගේ ක්වොලිෆිකේෂන් සදාගන්න පුළුවන් තමන් යන ඒරියා එකත් එක්ක. මොකද දැන් මම ඉස්සෙල් කිව්වාගේ සයිබර් සිකියුරිටි කියන්නේ බොහොම බ්‍රෝඩ් ඒරියා එකක්. එතකොට අර ජෙනරික් සර්ටිෆිකේෂන්ස් මම කියන්නේ එන්ට්‍රි ලෙවල් ජෙනරික් සර්ටිෆිකේෂන්ස් තමයි CEH වගේ එකක් ඕනම කෙනෙක්ට වෙරි ඉම්පෝර්ටන්ට් මේ ෆීල්ඩ් එකට යනකොට. මොකද ඒකෙදි දෙනවා බොහොම ස්ට්‍රෝං බැක්ග්‍රවුන්ඩ් එකක්. ඒත් එක්කම දැන් මේ ෆීල්ඩ් එකේ උඩට යනකොට මැනේජීරියල් ලෙවල්ස් වලට යනකොට ස්ට්‍රැටජික් ලෙවල් වලට යනකොට කරන්න ඕන තව සර්ටිෆිකේෂන් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් CISSP වගේ සර්ටිෆිකේට්ස් තියෙනවා. ඒවා අපි ගොඩක් වෙලාවට ගවර්නන්ස් ලෙවල් එකේ එහෙම නැත්නම් ස්ට්‍රැටජික් ලෙවල් එකේ ඩිසිෂන්ස් ගන්න වෙනකොට අවශ්‍ය වෙනවා. ඉතින් මේ අදාළ يعني තමන් ඉන්න මට්ටමේ තමන්ගේ ක්වොලිෆිකේෂන් එක හදාගන්න එක මම හිතන්නේ වෙරි ඉම්පෝර්ටන්ට් වෙනවා. තව දෙයක් කියන්න ඕන මදුර, මේ දැන් ඇකඩමික් කියලා අපි ගත්තොත් ගොඩක් වෙලාවට ඩිග්‍රී එකක් කරාම තමන්ට ඒක ආපහු රීසර්ටිෆයි කරන්න වෙන්නේ නැහැ කාලයක් ගියාට පස්සේ. හැබැයි මේ සයිබර් සිකියුරිටි කියන ෆීල්ඩ් එකේ තියෙන නේචර් එක තමයි බොහොම ඉක්මනට වෙනස් වෙනවා. මේ ටෙක්නික්ස් වෙනස් වෙනවා, ටූල්ස් වෙනස් වෙනවා, ඒ කියන්නේ අපි ඉගෙන ගන්න දේවල් වෙනස් වෙනවා. ඒක නිසා මේ තියෙන ඔක්කොම සර්ටිෆිකේට්ස් වල එක්ස්පයරි ඩේට් එකක් තියෙනවා. උදාහරණයක් විදිහට සර්ටිෆයිඩ් ඉතිකල් හැකර් කියන ප්‍රෝග්‍රෑම් එක අවුරුදු 3යි වැලිඩ් කරාට පස්සේ. ඉතින් ඒක බොහොම ස්මාර්ට් විදිහට ප්ලෑන් කරන්න ඕනේ. තමන් දැනට කරන ඩිග්‍රී එකත් එක්ක තමන් කවද්ද ජොබ් එකට යන්නේ කියන එකත් එක්ක ප්ලෑන් කරලා ඒ ටයිමින් එක කරාම. මොකද ඒක අනිවාර්යෙන් එහෙම වෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් අපි හිතමුකෝ කෙනෙක් සර්ටිෆයිඩ් ඉතිකල් හැකර් ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ක්වොලිෆයිඩ් වුණා නම් 2020 2023 වෙනකොට මේ ඒකට අපි මේ භාවිතා කරන ටූල්ස් එතකොට ටෙක්නික්ස් මේ වගේ දේවල් ගොඩක් වෙනස් වෙලා තියෙන පුළුවන්. එතකොට එයා රීසර්ටිෆයි වෙන්න ඕනේ. ඉතින් එතකොට ඒවට වෙනම පාත්ස් තියෙනවා. මේ හැම සර්ටිෆිකේෂන් ප්‍රොෆෙෂනල් බොඩි එකකම ඒකට අදාළ පාත්ස් තියෙනවා. ඉතින් අපි ජෙනරලි මේ ඩිස්කෂන් එක කරපු නිසා මට හිතෙනවා මෙන්න මේ වගේ සර්ටිෆිකේෂන් එකක් කරන කෙනෙක්ට අවස්ථාව බොහොම වැඩි කියලා සාමාන්‍ය ඩිග්‍රී එකක් කරලා සෙක්ට් එකට එන්ටර් වෙනවට වඩා. හොඳයි, අපි කතා බහ කරමින් පසු මේ ඔස්ට්‍රේලියාවේ සයිබර් සිකියුරිටි ක්ෂේත්‍රයේ රැකියා සම්බන්ධව මොන වගේ රැකියාවලටද වැඩිම ඉල්ලුමක් තිබෙන්නේ, වැටුප් පරාස කොහොමද මේ ක්ෂේත්‍රයට ඇතුළත් වෙනවා නම් තියෙන්නට ඕන සුදුසුකම් මොනවාද කියන කාරණා සම්බන්ධයෙන් මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර සයිබර් ආරක්ෂණ පිළිබඳ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන, ඒ වගේම පබ්ලික් ක්ලවුඩ් සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ පුහුණුකරුවෙකු උපදේශකයෙකු ලෙස කටයුතු කරන කුෂාන්ත ගුණවර්ධන මහතා. කුෂාන්ත, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වටිනා අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට සුදවසස් මදුර. SBS 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 Radio. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.